සුබෝදසනක් පුතේ මම වීඩියෝ තුලින් සංඛ්‍යා ව්‍යාප්තිය කියන පාඩම පිළිබඳව හැඳින්වීමක් කරනවා 26 වෙනි පාඩම පෙළ පොතේ තියෙන. එතකොට සාමූහිත සංඛ්‍යා ව්‍යාප්ති. සංඛ්‍යා ව්‍යාප්තියක දත්තවලින් වැඩිම මුලින් දත්තවලින් වැඩිම අගයෙන් අඩුම අගය අඩු කළ විට අපිට ලැබෙනවා සංඛ්‍යා ඒ සංඛ්‍යා ව්‍යාප්තිය පරාසය. උදාහරණයක් දීලා තියෙනවා බලන්න 2 4 9 12 15 කියලා. එතකොට මේ දත්තවල වැඩිම වෙන්නේ වැඩිම දත්තේ වෙන්නේ 15නේ. එතකොට අඩුම දත්තේ වෙන්නේ 2. එතකොට මේ සංඛ්‍යා ව්‍යාප්තිය පරාසය වෙන්නේ වැඩිම දත්තෙන් අඩුම දත්තේ අඩු කරන ඕන. එතකොට වැඩිම අගය 15 අඩුම අගය 2 15න් 2ක් අඩු කරාම 13යි. දත්ත අඩු සංඛ්‍යාවක්. ඒ කියන්නේ පරාසය අඩුණා. ගන්න මෙවැනි තොරතුරු වගුගත ආකාරයෙන් දක්වන්න පුළුවන්. එවිට එය සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා කියනවා. එතකොට පරාසය අඩු නම් ඒක වගුවකින් දක්වනවා නම් ඒකට අපි කියනවා සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා. බලන උදාහරණයක් දීලා තියෙනවා. මහල් නිවාස පද්ධතියක එක් එක් නිවාසවල සිග්න සමාජික සංඛ්‍යාව 5ත දැක්වේ. එතකොට මේකෙ මුලින්ම අඩුම සංඛ්‍යාව වෙන්නේ කීයද බලන්න. අඩුම සංඛ්‍යාව වෙන්නේ 2. අඩුම අගය වෙන්නේ 2. ඊට පස්සේ වැඩිම වෙන්නේ 8. එහෙනම් මේකේ පරාසය වෙන්නේ 8න් 2ක් අඩු කරාම 4යි. එතකොට මේකේ පරාසය අඩුයි. එහෙනම් අපිට මේක වගුවක් ආකාරයෙන් දක්වනකොට දක්වන්න පුළුවන් මෙහෙම. දැන් 2 ඉඳලා 8 දක්වා සමාජිකය විහිදලා තියෙනවනේ. එහෙනම් සමාජික සංඛ්‍යාව 2 3 4 5 6 7 8 කියලා ගන්නවා. ඊට පස්සේ බලන්න ඕනේ සමාජික සංඛ්‍යාව 2ක් ඉන්න පවුල් කීයක් තියෙනවද? ඒකට අපි කියනවා සංඛ්‍යාතය කියලා. සංඛ්‍යාතය සමාන වෙනවා පවුල් ගණනට. එතකොට 3ක් ඉන්න පවුල් නම් කීයක් තියෙනවද? 4ක් ඉන්න පවුල් නම් කීයක් තියෙනවද? මෙන්න මේ විදිහට වගුවකින් දක්වන එක තමයි අපි කියන්නේ සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා. එතකොට මේ සංඛ්‍යා ව්‍යාප්තිය සමාජිකයන් දෙන්නෙක් ඉන්න පවුල් 6ක් තියෙනවා, 3ක් ඉන්න පවුල් 4ක් තියෙනවා, 4ක් ඉන්න පවුල් 4ක් තියෙනවා, ආයේ 5ක් ඉන්න පවුල් 3ක් තියෙනවා, 6ක් ඉන්න පවුල් 2ක් තියෙනවා, සමාජික සංඛ්‍යාව 7ක් ඉන්න පවුල් නෑ, 8ක් ඉන්න පවුල් 1ක් තියෙනවා. එතකොට හරියට දැන් අපි මෙහෙම සංඛ්‍යා ව්‍යාප්තියක් දුන්නාම වගුවක ආකාරයෙන් දක්වන්න කිව්වොත් බලන්න ඕනේ මේ ටික එකතුවයි මේ ටිකේ සංඛ්‍යාවල එකතුවයි සමානයිද කියලා. අපි ඒක බලන්න ඕනේ. එතකොට තමයි අපිට හරියටම අපි වගුව හැදුවද කියලා දැනගන්න පුළුවන් ඉන්නේ. එතකොට 6 ධන 4 ධන 4 ධන 3 ධන 2 ධන 1. එතකොට 20ක් ඉන්න ඕනේ මෙතන. සංඛ්‍යාව 20ක් තියෙන්න ඕනේ. බලමු 20ක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 12 13 14 15 16 17 18 19 20. එතකොට මෙතන ඉන්නෙත් 20යි, මෙතන එකතුවත් 20යි. එහෙනම් මෙතන තියෙන පවුල් සමාජික සංඛ්‍යාව ඔක්කොම මෙතනට ඇතුළත් වෙලා. එහෙනම් අපි මේ වගුව හරියට හදලා තියනවා කියලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ බලමු දත්වල පරාසය හැමතිස්සෙම අඩු වගයක් ගන්නෙ නෑනේ. දත්වල පරාසය විශාල වන අවස්ථා තියෙනවා. එතකොට මෙන්න මේ විශාල වන අවස්ථාවක කලින් ආකාරයට මේ වගුවක ඉදිරිපත් කරන්න අමාරුයි. එවිට ඒ වගේ අවස්ථාවලදී අපි දත්ත කාණ්ඩවලට බෙදා නිරූපණය කරන්න වෙනවා. බලන්නකෝ දත්වල පරාසය විශාල වන විට එය සංඛ්‍යා ව්‍යාප්තියක් ලෙස පෙර ආකාරයට ඉදිරිපත් කිරීම අපහසුය. එවැනි අවස්ථාවල දත්ත කාණ්ඩ වලට බෙදා නිරූපණය කිරීම පහසුයි. උදාහරණයක් දීලා තියෙනවා. පාසලක 11 ශ්‍රේණියේ සිසුන් ගණිත විෂය වෙනුවෙන් ලබාගත් ලකුණු 5ත පරිදි වේ. එතකොට දැන් මේකේ වැඩිම කීයද බලන්න තියෙන්නේ. වැඩිම තියෙනවා අපිට 95. වැඩිම ලකුණු 95. අඩුම ලකුණු විදිහට තියෙන්නේ අඩුම ලකුණු 8. එතකොට අප දැන් අපිට පරාසය හොයන්න පුළුවන් 95 අඩු කිරීම 8 කියලා. ඇයි? වැඩිම අගයෙන් අඩුම අගය අඩු කරාම අපිට පරාසය එනවා. එතකොට පරාසය විදිහට 87ක් තියෙනවා. එතකොට දැන් අපිට කලින් කිව්වේ අපි පරාසය අඩු නම් අපිට අර විදිහට දක්වන්න
පුළුවන් කියලානේ. දැන් මෙතන වෙලා තියෙන්නේ පරාසය වැඩි. එතකොට අපිට දත්ත කාණ්ඩ වලට වෙන් කරගන්න වෙනවා. එතකොට සුදු කාණ්ඩ වලට වෙන් කරනකොට බලන්න ඕනි අඩු මගේ කීයද වැඩි මගේ කීයද. එතකොට අපිට සුදුසු පන්ති පාන්තරයක් යොදා ගන්න වෙනවා. පන්ති පාන්තරයක් කිව්වහම පහෙන් පහ ගන්නවද? ඒ කියන්නේ පහෙන් පහ කියන්නේ බිංදුව පහ 6 11 එහෙම ගන්නවද? ඊට පස්සේ නැත්නම් 10න් 10 බිංදුව 10 11 20 එහෙම ගන්නවද කියලා දැන් මුලින්ම හිතන්න ඕනි. එතකොට දැන් මේකේ අපිට මම මේකේ අරන් තියනවා සංඛ්‍යා 9න් 9ට 8 ඉඳලා 16ට 17 ඉඳලා 25ට හැබැයි කොයි වෙලාවකවත් මේකේ පන්ති පාන්තරය ගන්න එපා 8 16 16 25 ඇයි එතකොට එකම ලකුණු පාන්තර දෙකක පෙන්වනවා එතකොට අපිට 16 ආව කියමුකෝ එතකොට 16 අපි කොයිකටද දාන්නේ 8 16 පන්ති පාන්තරයටද 16 25 පන්ති පාන්තරයටද එතකොට එතන අපි අර එහෙනම් පන්ති පාන්තර අරගෙන තියෙන විදිය වැරද්දක් තමයි ඒ තියෙන්නේ දැන් මෙතන සංඛ්‍යා 9න් 9ට 8 ඉඳලා 97 වෙනකම් ප්‍රාන්තර ටික අරගෙන තියෙනවා බලන්න 8 16 17 25 26 34 35 43 44 52 53 61 62 70 71 79 එහෙම ප්‍රාන්තර ටික අරගෙන තියෙනවා එතකොට මේ ප්‍රාන්තර වලට අදාළ සංඛ්‍යාතය දැන් අපි හොයන්න ඕනේ බලන්න 8ත් 16ක් අතර කීයක් ඉන්නවද 17ත් 25ක් අතර කීයක් තියෙනවද 26ත් 34ත් අතර කීයක් තියෙනවද කියලා එතකොට දාලා තියෙනවා දැන් මං කෝවා මේ වගුව හරියට හදලා තියෙනවද බලන්න මෙතනට ඇවිල්ලා තියෙන ගාන එකතුයි මේ ටිකයි බලන්න ඕනේ කියලා බලමු අපි 4 දන 4 දන 3 දන 4 දන 3 දන 5 දන 4 දන 3 දන 2 දන 3 එතන ඉන්නවා 35ක් බලන්න ඕනේ දැන් මෙතන 35ක් ඉන්නවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7යි 8යි 9යි 10යි 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 එතකොට මෙතනත් ඉන්නවා 35ක් මෙතනත් ඉන්නවා 35ක් එහෙනම් අපි වගුව හදලා තියෙනවා හරි ඊට පස්සේ මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ වැඩිම සංඛ්‍යාතය සංඛ්‍යාතයේ තීරුවේ වැඩිම තියෙන්නේ 5. එතකොට ඒක තියෙන පන්ති පාන්තරය වෙන්නේ 53 61. එතකොට මෙන්න මේකට අපි කියනවා මාත පන්තිය කියලා. මේකට අපි කියනවා මාත පන්තිය කියලා. මාත පන්තිය කියලා. මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ වැඩිම සංඛ්‍යාතය 5 වේ. එය අයත් වන්නේ 53 61 61 පන්තියටයි. එවිට ඒ මාත පන්තිය වෙහි වේ. මෙහි ප්‍රාන්තරයේ තරම 9 වේ. ප්‍රාන්තරයේ තරම කියන්නේ දැන් 8 ඉඳලා 16 ගත්තාම 8 9 10 11 12 13 14 15 16. දැන් එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා. මෙතන ඔක්කොම 9ක් තියෙනවා. ඔන්න ඔකට අපි කියනවා ප්‍රාන්තරයේ පන්ති පාන්තරයේ තරම කියලා. ප්‍රාන්තරයේ තරම. මේ ආකාරයට ප්‍රාන්තර සහිත සංඛ්‍යා ව්‍යාප්තියකට අපි කියනවා සාමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා. හරිද? එතකොට දැන් මේකෙන් අපි පරාසය කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. සංඛ්‍යා ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. ප්‍රාන්ති ප්‍රාන්තර කියන්නේ මොනවද? මාත පන්තිය ප්‍රාන්තරයේ තරම කියන්නේ මොනවද? එතකොට සාමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. එතකොට මේ පාඩමේ තව ඉදිරියට තියෙනවා. ඒ ටික ඊළඟ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නම්. මේ ටික හොඳට වීඩියෝ එක බලලා අච්චු පොතත් බලලා නෝට් එක පොතට ගන්න. මෙතනට වෙනකම් වැඩ ටික කරලා තියන්නේ ඊළඟ වීඩියෝ එක එනකම්.